රට ගිනියන්නේ තක්කඩි නිලධාරි කීප දෙනෙකුයි තක්කඩි දේශපාලකයෝ කීප දෙනෙකුයි. සමහර ඒ දේශපාලකයන්ට ජනවරමක් නැහැ. රට තුල ප්‍රතික්ෂේප වෙච්ච අය. රට තුල පිළිගැනීමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මේ පාලකයන්ගේ කියන්නේ ප්‍රතිරූප වලට පිටිපස්සේ ඉඳගෙන මේ රට මෙහෙවනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ ජනාධිපතිවරයා ඔහු පාලනයට පත්වීමෙන් පස්සේ වැරදි කීපයක් කරගත්තා. විශේෂයෙන්ම ඔහු කරගත්ත වැරදි අතර පළවෙනි කාරණය තමයි මේ රටේ දූෂිතම නිලධාරියෙක් තමන්ගේ ජනාධිපති ලේකම්වරයා බවට පත් කර ගැනීම. ඊළඟට කිසිම ජනවරමක් නැති ඒ වගේම සුළු ජාතීන්ගේ ඡන්ද නොලබපු මේ ආණ්ඩුව ජනවරමක් නැති මුස්ලිම් අලි සබ්‍රිව අධිකරණ අමාත්‍යවරයා බවට පත් කිරීම. මෙන්න මේ වගේ වැරදි කරගත්තා. ඒ වගේම දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ හොරු කල්ලියක් විසින් වංචනික කපටි තක්කඩි දේශපාලකයන් කීප දෙනෙක් විසින් මේ සිංහල බෞද්ධ ආණ්ඩුව මංකොල්ල කාලා තියෙනවා. ඒක තමයි පේන්නේ. දැන් ආමතන මුකට මේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයක් විදියට මතයක් වක්ද? අපි පැහැදිලිවම කියනවා මේ කොමිෂන් සභා වාර්තාව විකෘතිය. මොකද අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ වින්දිතයන් චූදිතයන් බවට පත් වෙලා චූදිතයන්ට නිදහස් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ කොමිෂන් සභාවෙන් හදලා තිනවා. අපිට හිතන හැටියට මෙතන තියෙනවා යම්කිසි දේශපාලන විද්‍යාවක් කියලා හිතනවා. මොකද මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ආණ්ඩුවට කොන්දපණ නැති නිසා අනිත් පැත්තෙන් මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව ගොඩනැගෙන සිංහල බෞද්ධ ජාතිකත්ව මතය මර්ධනය කරන්න ක්‍රියා කරන බව තමයි පෙනෙන්නේ. ඒක අර තමන්ගේ නොහැකියාව වසා ගන්න දරන උසාවියකට තමයි අපිට කියන්න තියෙන්නේ. කවුද මේ හස්තය බොහසර තවතුරු ලැබෙනවා රටට හෙලිකරන යුතුමැද්ද මේ කවුද කියලා මේ හස්තේ. අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම හෙලිකරනවා අපි තවත් මේ තොරතුරු තහවුරු කරගත්තට පස්සේ අපිට දැනට කියන්න පුළුවන් පැහැදිලිවම ආණ්ඩුවේ ප්‍රබලයේ මේ පිටිපස්සේ ඉන්නවා. වහන්ස කිව්වාර මේ පාසු කොමිෂන් වාර්තාව විකෘති කළා කියලා. ඒ කවුරු හරි දේශ ආණ්ඩුවේ ප්‍රබලයේ එකට සම්බන්ධයි කියලා තුඹ වහන්සේ කියනවා. අනිවාර්යයෙන්ම අපි චෝදනා කරනවා ආණ්ඩුවේ ප්‍රබලයේ මේ අවසන් වාර්තාවට බලපෑම් කළා කියලා. ඒ කියන්නේ එතුමා මේ ආණ්ඩුවේ එතුමාට ඒ තරම් බලයක් තියෙන එතුමා කවුද නිකන් අපිට ඉංගියක්වත් දෙන්න බැරිද මේ රටට? මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.